ජොන්ස්ටන් ප්‍රනාන්දු කියලා කියන්නේ එහෙම මම ඉතින් එහෙම මා ලොකු විද්වතෙක් කියලා පිළිගන්නේ නැහැ. කට තියෙනවා නම් සමහර මිනිස්සු ඉන්නවා කට වාචාලකමට ගොඩක් දේවල් කියනවා. ඉතින් අපේ මිනිස්සුම තමයි වැරදි ඒ වගේ මිනිස්සු වැරදි තැන් වලට ගෙන්නලා තියෙන එක. ඉතින් එයා මොනා කිව්වත් එයාගේ කතාව වැඩක් නැහැ. එයාට මේ අරගලේ නවත්තන්න බෑ. මේ අරගලය මෙහෙ විතරක් නෙමෙයි මුළු ලංකාවේම යන අරගලයක් ජොන්ස්ටන් ප්‍රනාන්දු පුළුවන් නම් මම මට මොන දේ වුණත් කමන්නේ නැහැ. පුළුවන් නම් මෙන්න මෙතනට ඇවිල්ලා කතා කරන්න කියන්නකෝ. පුළුවන් නම් තනියෙන් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා අයියයි ඕගලන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා පාර්ලිමේන්තුව ඇතුලේ අපි ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. එතකොට ආරක්ෂාව වට කරගෙන ඕන දෙයක් කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. පුළුවන් නම් මෙතනට ඇවිල්ලා කියන්න පුළුවන්. එව නැත්නම් වෙන තැනක අරගලයක් මොකක් හරි ප්‍රොටෙස්ට් එකක් තියෙන තැනකට ඇවිල්ලා කියන්නකෝ. අන්න අපි පිළිගන්න. මුකුත් නැතුව ඇවිල්ලා ඇයි ඕගලන්ට මොකක් තියෙන ප්‍රශ්නේ මොනවාද ඇයි යන්නේ ජනාධිපතිතුමා යන්නේ ඇයි අපි යන්නේ කියලා කියන්නකෝ පුළුවන්. කට තියෙනවා නම් ඕන දෙයක් කියන්න පුළුවන් ඒ තැන්වල. ඒගොල්ලන්ගේ කටවල් නැත්තම් බල්ලොත් ඇදන් යනවා අර අපේ මේ 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 සිංහල ජනවාහරි තියෙන කට නැත්තම් බල්ලොත් ඇදන් යනවා වගේ අන්න එහෙම එකක් මියුසික්. හරි හරි කෝටට යනවා මේක. ඔය කොහෙද ඉන්නේ? ජාතියේ පිළිට වේට ගහලා වුණා. මෙන්න මේ වැඩු එනවා. ගාතුන් දහහක් වලකල දෙව්වා ඔයයි. කොටගේ රාජවතු මාත්‍යා. ඔකෝ ඉංජසන් එක නේ දුන්නේ. මේ වතුර. ඇල්ලතන දුන්නේ. ඇල්ලතන ගහලා ගාහු ඔය තා මරවගෙන වැටුණා. Catherine. Stefan. Leave her alone. Okay. Then come with her.
තවත් සහන විදුලි දී පාදීමට ක්‍රියා කරනවා.